ඔබ දන්නවා ඕනෑම යුද්ධයක අවසන එහෙම නැත්නම් යම්කිසි කැරැල්ලක අවසන මේ සියලුම ප්‍රශ්නවල අවසානයේ ප්‍රධාන විඳිතයක් බවට පත් වෙන්නේ කාන්තාවන් සහ දරුවන්. අද මේ වීඩියෝ පාඩේ ඒ සියලුම ඒ කම්පාවට පත් වෙච්ච ඒ අඬපු ඒ වැළපුණු ඒ සියලුම අම්මලා ඒ සියලුම අම්මලාගේ කඳුළු දිහා බලාගෙන අපිට යම් කිසි විදිහකින් සුසුමක් අපේ හිතට එන්නේ නැත්නම් අනේතර තමයි ප්‍රශ්න කියලා මම හිතනවා. සමහර විට එවැනි මේ වීඩියෝ පාඩේ නරඹලා අවසානයේ මෙතන ඉඳගෙන ඉන්න විශේෂින් කාන්තාවන්ට හිතුණා නම් මටත් මේව දෙයක් වුණා නම් මොන වෙයිද කියලා. එහෙම නැත්නම් මෙතන කාන්තාවන්ට හිතුණා නම් මම මේ තත්ත්වෙට මුහුණ දුනා නම් මට මොන වගේ හැඟීමක් ඇති වෙයිද කියලා. එතන තමයි මේ වැඩසටහනේ අවසාන ප්‍රතිඵලයේ සාර්ථකත්වයේ කියන එක මම හිතනවා. අපි අවුරුදු ගණනාවක් තිස්සේ නොයෙකුත් කැරලිවලට නොයෙකුත් විදිහේ සිවිල් යුද්ධවලට මුහුණ දීපු ජාතියක්. මේ සෑම අවස්ථාවකදීම අපිට සිද්ධ වුණා ඒ දේවල් වලට මුහුණ දීපු ඒ ආදරණීය සොරි සොරියන් උතුරේ වෙනමත් දකුණේ වෙනමත් සමරන්න. බැරි වෙලාවකත් අදමයි උත්සවේ. මීට අවුරුදු දෙකකට කලින් තිබුණා නම් සමහර අපිට කියන්න වෙනකුත් නැහැ. මං හිතනවා කවුරු කොයි විදිහට මීට අවුරුදු දෙකකට කලින් කිව්ව අරගලියට දොස් කිව්වත් ඒකේ හොඳ දේවල් කීපයක් වුණා. ඒකෙන් වෙච්ච එක හොඳ දෙයක් තමයි. තව දුරටත් මෙවැනි උත්සව වලට මෙවැනි උත්සාහයන් වලට මේ රටේ ජනතාව ඇවිල්ලෙන්නේ නැහැ. ඇවිල්ලෙන්න උත්සාහ කරත් ටිකක් අමාරුයි. මං හිතනවා අපි ලබාගත් එක ජයග්‍රහණයක් ඒක. මම හිතනවා දැන් අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ ප්‍රශ්න වලට ෆාදර් කිව්වා ස්ථිර දේශපාලන විසඳුමක් අවශ්‍යයි කියලා. මම හිතනවා දේශපාලන විසඳුම තියෙන ටිකක් ඈත කියලා. ඒ දේශපාලන විසඳුම අපිට ලබා ගන්න කලින් අපි සියලු දෙනාම ජාතියක් විදිහට අපි නොයෙකුත් ජාති නොයෙකුත් ආගමලින් අපේ සහෝදර සහෝදරියන්ගේ ඒ වෙනස්කම් වලට ගෞරව කරන්න පුරුදු වෙනවා. දැන් මේ කාලයක් තිස්සේ අපි නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඒ හැම ප්‍රශ්නයක්ම කතාවෙන් විසඳගන්න තිබු ප්‍රශ්නයි. එක්ක වැරදි වැටහීමක් නිසා, එක්ක භාෂාවේ ප්‍රශ්නයක් නිසා, එක්ක තමුන්ගේ අර කියන්නේ ඊගෝ එකට තමුන්ගේ ඊගෝ එකට රිදිච්ච නිසා, එක්ක කුමන්ත්‍රණයක් නිසා පොඩි දෙයක් ලොකු වෙලා තමයි මේ රටේ සෑම ප්‍රශ්නයක්ම නිර්මාණය වෙන්නේ. මම හිතනවා ලෝක ඕනෑම නායකයෙක්ට කොන්ද මන තියෙන්න ඕනේ. හරියට කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රශ්නයක් තේමේක මේසෙක විසඳ ගන්න. අවසානයේ කරන්න කිසිම දෙයක් නැති වුණත් ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ ලෝකේ ඉන්න හැම නායකයෙක්ට. ඒක තමයි මුළු දෙයකට හේතුව. අපි මිනිස්සු. අපි සත්තු නෙවෙයි. මිනිස්සු විදිහට අපිට කතා කරන්න තියෙන හැකියාව තියෙනවා, අහන්න හැකියාව තියෙනවා, ඒක ගලපගෙන මොලේ පාරිශුද්ධ කරලා හිතන්න හැකියාව තියෙනවා. එහෙම තියෙද්දිත් අපි ප්‍රශ්න ආයුධ වලින් නම් විසඳගන්නේ ඔතන හරි අපි වැළඳලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා විශේෂයෙන්ම අපේ රටේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ සෑම ප්‍රශ්නයකටම මුල උනේ වැරදි වැටහීම. එහෙම නැත්නම් අනිකාගේ වෙනස්කම් වලට ගරු නොකිරීම. අපි කියනවා මේ රටේ මහජාතියක් ඉන්නවා කියලා. අපි निराය කෙලින්ම අපි කට්ටියකට මහජාතියක් කියද්දී අපි තව කට්ටිය සුළු කරන ඉවරයි. ඒක නිසා නරඹන මහ වෙන්නේ. අපි කට්ටියකට සුළු ජාතියක් කියද්දී තව කට්ටියක් අපි මහ කරලා ඉවරයි. තව දුරටත් අපේ මේ ලංකාවේ ශබ්ද කෝෂයේ මේ සුළු ජාතිය මහජාතිය කියන එක පැත්තක දාලා සෑම සමාජයකම ඉන්න නොයෙකුත් සමාජ කොටසයන් විදිහට අපේ රටේ ඉන්න ජනතාව අතුල ගන්න පුළුවන් නම් එතනම වෙනසක් සිද්ධ වෙලා කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා ඔබ දන්නවා මේ ඉන්න කාන්තාවන් උතුරේ හිටියත් දකුණේ හිටියත් මේ හැමෝගෙම ඇස් වලින් වටින්නේ වැටෙන්නේ එක විදිහටම කඳුළු. සමහර කාන්තාවන්ට උතුරේ ඉන්න කාන්තාව දන්නේ නැහැ තව දුරට ඒ ඔවුන්ගේ ස්වාමි පුරුෂයා පුතා එහෙම නැත්නම් තාත්තා නැවතත් ඒ කියලා බලාපොරොත්තුෙන් ජීවත් වෙන අපල තමයි.
මැරුණද නැද්ද කියලා දන්නේ නැති අම්මල තාත්තල තමයි. අම්මල ඉන්නවා. එහෙනම් ඒගොල්ලන් බලාපොරොත්තු වෙන අවසානයේ අපි කියන ලෝෂේක. එහෙම නැත්නම් යම්කිසි අස්වැසුමක්. තමන්ගේ පුතා මිය ගිහින්ද. එහෙම නැත්නම් ඇත්තටම අතුරුදහන් වෙලා. තමන්ගේ තාත්තා මිය ගිහින්ද අතුරුදහන් වෙලා. ඔබ හිතලා බලන්න. කොයි වෙලාවෙ හරි දොරකඩ ඉස්සරහට තමන්ගේ පුතා එනවා කියලා. අවුරුදු 20ක් 30ක් 30 අම්ම කෙනෙක් බලාපොරොත්තු ගල්වාගෙන ඉඳීමම මොනතරම් අපරාධයක්ද? ඇයිද කොහොම අස්වැසුම? ඇයිද කොහොම ක්ලෝෂේක? මේක කරන්න පුළුවන් වෙන්නේ ඕනම පුද්ගලයකට ගෞරවණීය මරණයක් අවශ්‍යයි. ගෞරවණීය සමුගැනීමක් අවශ්‍යයි. අපිට බැරි නම් අඩුම ගානේ ඒ පුංචි දේවල් ඒ පුද්ගලයන් ලබා දෙන්න. අපි මොන වගේ જાතියක්ද? එන්න මම හිතනවා ගරු ෆාදර් කිව්වා වගේ මේකට දේශපාලන විශ්තුමක් අවශ්‍යයි. අද මේ උත්සවේම සමහර විදිහේ පටන් ගන්න වෙන්න පුළුවන්. අපි කවදාවත් මේ උත්සව වලට නොයෙකුත් පක්ෂ නියෝජනය කරමින් නොයෙකුත් ජාති නාගම් නියෝජනය කරමින් එකතැනක ඉඳගෙන නැහැ. අද මේ එය ආරම්භය විය හැකියි. හැබැයි සමහරක් වෙලාවට යම්නම් කට්ටියගේ නොයෙකුත් විදිහේ අන්තවාදී වුණාවන් නිසා මෙවැනි උත්සව තව ඉස්සරහට අපිට මෙතනින්ම නවත්වන්න වෙයිද දන්නේ නැහැ. එහෙනම් ඒක අපි මෙතනින්ම නොනවත්වා දිගටම පවත්වාගෙන යන්න නම් දේශපාලඥයන්ගේ අතට විතරක් මේ වැඩේ දෙන්නේ නැතුව අපි සමාජයක් විදියට සමාජීය වශයෙන් මේකට විසඳුමක් අවශ්‍යයි. දේශපාලනයට අපි පැත්තක ඒක පැත්තක තියෙනවා. ඒකට අපි දෙවනුව යමු. ඒකට දෙවනුව යන්න කලින් අපි සමාජීය වශයෙන් මේකට විසඳුමක් දෙන්න. කොහොමද ඒක දෙන්නේ? එකිනෙකාගේ විශ්වාසයන් වලට, ඔවුන්ගේ වෙනස්කම් වලට, ඔවුන්ගේ සංස්කෘතිය වලට, ඔවුන්ගේ භාෂාවන්ට එකිනෙකාට ගෞරව කිරීමේ, එකිනෙකාට ගෞරව කිරීම හරි පොඩි දෙයක්. හරි පොඩි දෙයක්. ගමගේ හැම පැත්තේ ඉඳගෙන ඉන්න සහෝදරයා සිංහලද, ගමලද, මුස්ලිම්ද කියලා හිතන්නේ නැතුව මේ මාත් එක්කම මේ රටේ එකදිච්ච මේ මහ පොළේ එකදිච්ච ශ්‍රී ලාංකිකයෙක් කියලා හිතන්න කලබනා කරන්නේ අපි සියලු දෙනාම. ඒ සිතුවිල්ලත් එක්ක මේ වැඩසටහන ඉස්සරහට අරගෙන යමු කියලා කියන ගමන් නැවත නැවතත් මම අවස්ථාවට මට ආරාධනා කරපු සංවිධායක මණ්ඩලයේ සියලු දෙනා ගෙම්ම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එදට පැමිණි අපි කියනවා විවෘත මානසිකින් මේ දේවල් බලන විවෘත මිනිසුනි. දැන් ඔබේ වාරය. මෙතනින් ගහකට තව දුරට කිසිම පුද්ගලෙකුට කිසිම සංවිධානයකට කිසිම කුමන්ත්‍රණයකට මේ රටේ මේ තියෙන මේ සංක්‍රියාව කඩා දින්න නම් එපා. හැම අවස්ථාවකම ඔබේ එහා පැත්තේ ඉන්න දෙමළ මුස්ලිම් බර්ග තාපියට කොහොම හරි විදිහට වචනයකින් හරි අසාධාරණයක් වෙනවා නම් ඔබ තව බලන් ඉන්නේ නැතුව ඔබ මොන ජාති ආගම වුණත් ඒ පුද්ගලයා වෙනුවෙන් එවලම ඒ අවස්ථාවේදී පෙළින්න ඒ තමයි පටන් ගන්න කියලා මම හිතන්නේ. සිල් දරාටම බොහොම ස්තුතියි. සුඛේ කරුණක ප්‍රේමචම්ප කටිය උදාවෙමින් තිබෙන රාත්‍රිය අප මේ අනුස්මරණය සඳහා